വെടുമാവതി അലസിയിൽ മാസം കിടത്തി അവസരായി നിത്യന്റുമേ സ്വാമിന്നാസേല വിശാലമായ വെടുമല വെടയിന്നി വട്ട സംബന്ധിയും കഥ മേ ഹാമുദ്രൂരുണ്ട് വിശാല വെടുത്തുകയാക്ക് തീർ ആഗമിക വെടത്തീർ സമാജ വെടത്തീർ സമാജ ശുഭസാധന വെടത്തീർ വിശാല വെടുത്തുകയാക്ക് ത്യാഗൻ നന്ദെസിൻ സിയു ദെസിൻ മേ കൊലമ്പട്ട് വെടുമാ വെടസിട്ടിന്നി എക് സത്ഭാവി പരമാർത്ഥ ഉദ്ദേശം ഇതമായി රටට අයහපතක් වෙනකොට හාමුදුරුවරු නැගිටිනවා හැමදා. ඒක නිසා මේ සත්පුරුෂ මහා සංඝරත්නය මේ අවස්ථාවෙහි හිටගන්නේ රටපැත්තේ. රටපැත්තේ හිටගත්තහම හාමුදුරු කෙනෙකුට එතන දේශපාලන සංයුතියක් නැත්නම් දේශපාලන දෘෂ්ටියක් නැහැ. පක්ෂ දේශපාලනික දෘෂ්ටියක් නැහැ. කිසිම ලාභයක් ප්‍රයෝජනයක් නැහැ. මේ වැඩ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා කිසිම ආකාරයක ලාභයක් ප්‍රයෝජනයක් පතාගෙන දේශපාලන වාසියක් ලබා ගැනීම උදෙසා මෙතෙන්ට වැඩපු ස්වාමින් වහන්සේලා නෙමෙයි. උන්වහන්සේලා පරිත්‍යාගශීලීව අද දවසේ මේ ස්ථානයට වැඩමවා වැඩ සිටිනවා. ඒ නිසා උන්වහන්සේලා පූජාර්හයි. අපේ හාමුදුරුවනේ පින්වත්නි රට සම්බන්ධයෙන් ගත්තාම රට පැත්තේ හිටගන්නකොට හාමුදුරු කෙනෙක් හැටියට හාමුදුරුවරුන් වහන්සේලා හැටියට අපිට රටට අයුක්තියක් සිද්ධ වෙනවා නම් අයුක්තිය පැත්තේ හිටගන්න බෑ. යුක්තියක් සිද්ධ වෙනවා නම් යුක්තිය පැත්තේ හිටගන්න සිද්ධ වෙනවා. අයුක්තියක් සිද්ධ නොවෙනවා නම් යුක්තියක් සිද්ධ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ වෙනවා. යුක්තියක් සිද්ධ වෙන්නේ නැත්නම් යුක්තියක් සිද්ධ වෙන්න ඕන කියලා හිතන්න සිද්ධ වෙනවා. ඒක නිසා හාමුදුරුවරු හැමදාමත් යුක්තිය පැත්තේ හිටගත්තා අයුක්තියට පිටුපා හිටගත්තා. අපි දන්නවා මේ රටේ ඉස්සෙල්ලා සඳහන් කරපු කරුණු වගේම සියලුම ස්වාමින් වහන්සේලා විහාරස්ථාන අද වෙනකොට මේ මත්ද්‍රව්‍ය උගදුරේ තරජිත ස්ථාන බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි තමන් වහන්සේලාගේ දායකකාරකාදීන්ගේ යැපෙන ස්වාමින් වහන්සේලා අතර ඉන්න මේ දායකකාරකාදීන් යම් කෙනෙක් ඉතාමත්ම දෙවන්ත විදිහට තමන්ගේ පවුල් කඩා වැටලා තියෙනවනම් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටලා තියෙනවනම් ඔවුන්ගේ සමාජබද්ධ ක්‍රියාකාරකම් කඩා වැටලා තියෙනවනම් ඔවුන්ගේ යහපැවැත්ම කඩා වැටලා තියෙනවනම් ඒක ඍජුව බලපානවා විහාරස්ථානයේ. හැබැයි එකක් කිව යුතුයි මේ සමාජ කඩා වැටීම බලපාන්නේ පන්සලට විතරක් නෙමෙයි. මේ සමාජ කඩා වැටීම පල්ලියට බලපානවා. මේ සමාජ කඩා වැටීම කෝවිලට බලපානවා. මේ සමාජ කඩා වැටීම මුස්ලිම් පල්ලියට මොස්ක් එකට බලපානවා. මොකද මේ අපි පෙනී හිටින කාරණාව සමස්ත රටට බලපාන ප්‍රශ්නයක් මිසක් කිසියම් උපජනක කුලකයක් නැත්නම් ජන උපකුලකයක් වෙත ඉලක්ක වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ මද්රව්‍ය වලට ගොදුරුනේ සිංහලයෝ පමණක් නොවේ, බෞද්ධයන් පමණක් නොවේ, කතෝලිකයෝ ගොදුරුණා, ක්‍රිස්තියානි ජනතාව ගොදුරුණා, මුසල්මානුවන් ගොදුරුණා, ඊට අමතරව හින්දු භක්තික ජනතාව, දමිළ ජනතාව මේ තරජනයට උදුරුණා. මේ සමස්ත තර්ජිත ප්‍රජාවක් වෙනුවෙන් තමයි හාමුදුරුවරු නැගී සිටින්නේ. මේ වෙනුවෙන් හාමුදුරුවරු නැගී සිටිනවා වගේම මේ තර්ජිත මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කතෝලික පල්ලිය නැගිටින්න ඕන, ක්‍රිස්තියානි පූජකවරු නැගිටින්න ඕන, මුස්ලිම් පූජකවරු නැගිටින්න ඕන, දමිළ කුරුක්කල්තුමාලා නැගී සිටින්නට ඕන. සමස්තයක් වශයෙන් සියලු ජන උපකුලකයන්ට අයත් සකලවිධ ජාතිකත්වයන්ට අයත් ප්‍රජාව නැගී සිටිනට ඕන. ආන් එහෙම නැගී හිටිනකොට යුක්තිය පැත්තේ හිට ගැනෙනවාමයි. ඒක හින්දා අපි පෙනී හිටින්නේ මේ වෙලාවේ රට පැත්තේ හිටගෙන යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ. අපි කියන්නේ මේ රටට යහපතක් වීම පිළිබඳව, ඒ රටට යහපතක් කරන පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳව. යම් කිසි කෙනෙක් මේ මෙහෙයුම් වලට විරුද්ධ වෙනවන ඒ අය රට පැත්තේ හිටගත් අය නෙවෙයි. අද වෙනකොට මේ රටේ මූණ දෙන ලොකුම ප්‍රශ්න අතර ලොකුම ප්‍රශ්නයක් තමයි මත්ද්‍රව්‍ය උවදුර. ඒකෙන් සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාව මංමුලා වෙන එක හා මත් වෙන එක විතරක් නෙවෙයි, රට සතුව තියෙන සම්පත් එකට එකතු කරලා ඒවා සල්ලි බවට පත් කරලා සල්ලි පිටරටට යවලා කුඩු ලංකාවට ගෙනල්ලා නැත්තම් මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනාපුවාම ලංකාව රටක් හැටියට ආර්ථික වශයෙන් බංකොලොත් වීම වැළැක්විය නොහැකි. ඒක නිසා මේ මහා දැවැන්ත ව්‍යායාමයේ ඇතුලේ සිද්ධ වෙන්නේ ප්‍රජාව ප්‍රകൃතියේ සිට විකෘතිය ගෙන යාම පමණක් නෙවෙයි, රට ආර්ථික වශයෙන්
ඉතාම පහත් තැනකට කඩා වැටෙන මේක හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි රටේ සමස්ත ජන ජීවිතය අවුලෙන් අවුලට ගොස් වියවුලෙන් වියවුලට යන. ඒක හින්දා හාමුදුරුවරු හැටියට අපි අපේ කොටස කරන්නයි මේ කටයුතු කරන්නේ. කවුරුවක්වත් බලයට ගේන්න හරි බලයෙන් පහ කරන්න හරි නෙවෙයි. රටක් හැටියට හාමුදුරුවරුන්ගේ වගකීම ඉෂ්ට කිරීම තවත් අනෙකුත් මේ රටේ සිටින සකල විද පූජ්‍ය පූජක ප්‍රජාවට පුරෝගාමි ආදර්ශයක් සපයනවා. තමන්ගේ වගකීමත් මේ වෙලාවේදී ඉෂ්ට කරන්න කියලා කියන පණිවිඩය අපි දෙනවා. ඒ දෙන ගමන්ම කියන්න ඕන යුක්තියට එරෙහි වන්නන් අතරින් සාතිශය බහුතරයක් දෙන අයුක්තිය පැත්තේ සිටගා සිටගෙන සිටින්න උන් බව. දැන් මේ අද මේ මාති හමුව කියන්නේ කවුද මේකට බලපෑම් කරන්නේ? මේක එපා කියලා කියන්නේ කවුද? මේක මේකට විරුද්ධව එරෙහි වෙන කට්ටියක් ඉන්නවද? මාධ්‍ය හමුවද? නෑ. මෙහිමට ඉදිරි විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවද? ඔබතුමා දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා පත්‍රවල මුලපිටුවේම සටහන් වුණා වාර්තාව, ඉන්ටලිජන්ට් වාර්තාවක් ඇවිල්ලා තියෙනවා මේ ඇමතිතුමාවත් විශේෂයෙන් පොලිස් මුතිතුමාවත් ඉවත් කරන්න ඕන නැත්තම් මරා දාන්න ඕන කියන අදහසක් තියෙනවා කියලා ඉන්ටලිජන්ට් එකේ වාර්තාවක් මුලපිටුවේ පළ වුණා සියලු පත්‍රවල. අන්න ඒක පදනම් කරගෙන තමයි මේ කාර්යය සිද්ධ කරන්නේ. මොකද එහෙම වෙනවනම් එහෙම වෙන්න දෙන්න බෑ. ඒ වගේම අපේ අමතරුන් දැන් මේ වෙනකොට වැඩබර පොලිස් ප්‍රතිදූරයක් තමයි තියෙන්නේ දේශබන්ධුතුමාට. මුගේ දූරකාරයේ අවසන් වෙනවා කියන මාධ්‍ය වාර්තා කරනවා. ඒක රෝහන්සිකගේ යෝජනාව විදිහට මොකක්ද කරන්නේ? ඇත්තටම අපේ යෝජනාව තමයි අපි කියන්නේ දැන් මේ මෙතුමා දැන් මේ මේ වැඩ බලපු කාලය තුල සෑහෙන වැඩ පෙන්නලා දිනවනේ. ඒ නිසා මම හිතනවා ජනාධිපතිතුමාටත් ඒ වගේම රජයටත් රටටත් සෑහෙන යහපතක් වෙනවා මේ මේ කාර්යයත් මේ වැඩ ටිකත් හරියට කරනොත්. ඒ නිසා මේ පුජ්‍යලිය තියාගන්න පුළුවන් නම් හොඳයි කියන අදහස අපේ තියෙනවා. එහෙම මෙයාම ඕනේ කියලා නෙමෙයි. නමුත් අපිට මේ මේ පුජ්‍යලිය වැඩ පෙන්නපුවෙක් කියනානේ. ඒ නිසා යාව තියාගන්න පුළුවන් නම් අපිට ඒක වටිනවා රටට. අපිට ඉතින් කවුරු හිටියත් එකයි හාමුදුරුන්ට. දැන් පොලිස්පතිවරයා පැඩපන් පොලිස්පතිවරයා පත්වීමට විරුද්ධත්වය බල කරානේ මේ. රජුණුන් වහන්සේ කතෝලික සභාව. ඔව්. ඒ ගැන වහන්සේලා මොකද කියන්නේ? අපි ඒ ගැන හරිම කනගාටු වෙනවා. මොකද හේතුව ඇත්තටම මං හිතන්නේ එතුමා එහෙම විරුද්ධ වෙන එක මැදිහත් වෙන එක සාධාරණ නෑ. විශේෂයෙන්ම එතුමා කරන චෝදනාවෙන් උසාවියකවත් එහෙම ඔප්පු වෙලා නෑනේ. ඉතින් ඒ නිසා ඔප්පු නොවිච්ච නිකන් එතුමාගේ පුජ්‍යලික අදහසකට ඇති වෙච්ච තරහක් කොන්තරයක් හෙඩිට තමයි ගෙනියන්නේ. ඉතින් ඒ නිසා අපි 얘ගෙන කනගාටු වෙනවා. අපි 얘ගෙන මුකුත් කියන්නේ නෑ. බුහන්සේලට විශ්වාසයක් තියෙනවද පොලිස් මේ වැඩ බල ප්‍රතිපත්තිවරයා යලි පොලිස්පතිවරයෙක් විශ්වාසයක් තියෙනවද? අපි ඒ ගැන නම් හොයලා නැහැ. අපි ඒ ගැන සොයලා නැහැ. අපි බලපෑම් කරලත් නැහැ. හැබැයි ඉතින් අපි අදහස අපේ ප්‍රාර්ථනාව එතුමා මේ කරන වැඩත් එක්කලා හිටියොත් හොඳයි කියන එක. ස්වාමීන් වහන්සේ මේ යුද්ධයේ නියමන ප්‍රසාරය බල කරන අතර ඔව් අපිට ගැටලුවක් තියෙන්නේ මාධ්‍ය වේදී හැටියට. ඇයි මේක තෝරුමුරු අමානේ ආදි සමාධි ඉන්නවා කියන්නේ අනිත් පොඩි අපිට ලැබෙනවා. ඔව්. ආ මේ රෝර් රෝර් වඩන්න නැතුව මේ පොඩි මිනිස්සු මේ වතුරු අරගත්ත මිනිස්සු තරක් නැතනම් භාවිතා කරන මුදල් ගන්න ඉන්නේ මේක විනාශ කරන්න පුළුවන්ද? ඔබතුමා මම දන්නා තොරතුරු අනුව ඔබතුමාලාගේ ප්‍රවෘත්ති මාර්ගයෙන්ම මම දන්නා තොරතුරු අනුව රටේ මහා පරිමාණයෙන් ඔය මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දැන් විදේශගත වෙලා හිටපුවත් අරන් ඇවිල්ලා ඒගොල්ලන්ව දැන් මේ දවස්වල පරීක්ෂණ පවත්වමින් යනවා. ඒ අයගේ දේපල පවා රාජසන්තක කරන්න. ඒ රාජසන්තක කරගන්න නියමිත දේපල ප්‍රමාණය මිලියන 10000ක්. බිලියනද මන්ද? බිලියන හරි මිලියන හරි 10000ක්. ඉතින් ඒ නිසා ඒකෙන් පේන්නේ මේ සාමාන්‍ය නෙමෙයි, තෝරුමෝරු නෙවෙයි, ලুকু අයම අල්ලනවා කියන එක තමයි ඒකෙන් පේන්නේ. ඉතින් අපි ඒ ගැන අඩුපාඩුවක් තියෙනවා අපි ඒකත් පෙන්නලා දෙනවා එතකොට. ඒ වගේම අපි දැක්කා ජනතාවගෙන් පොඩි විවේචනයක් තියෙනවා. ඇත්තටම මේ වගේ රටවලට මත්ද්‍රව්‍ය සහ අනෙකුත් දේවල් ගෙන පුද්ගලයන් පාර්ලිමේන්තු තුල සිටිනවා වගේ. ඒ වගේම එවැනි පුද්ගලයන්ට වාර්තු වී නැතුළු අපි ප්‍රසිද්ධිය ගන්න කටි ඉන්නවා. මේ ගැන කොහොමද මොකද කියන්නේ? ඔව් පාර්ලිමේන්තුවට බලන්න යන අය හැර අන් සියලු දෙනාම ජනතා නියෝජිතයන් හැටියට තමයි යන්නේ. ජනතාව යවපුවායි තමයි ඉන්නේ. ජනතාව දැනගන්න ඕනේ එහෙම නොයවන්න.
ජනතාවටත් වගකීමක් තියෙනවා. හාමුදුරුවරුන්ටත් වගකීමක් තියෙනවා. ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තියෙනවා. මේ ඉතින් කියවුවද මම මහගම් පොලිසියේ මේ පුරු ව්‍යාපාරය ඇතුළු නිසා අපේ පිටිච්ච සුළු අපරාධ පුරකම් මංගලයන් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා දෙසැම්බර් මාසේ අවසාන සති දෙකේ මේ දක්වා ඒ අපිට වඩාත් පරිශීලනය කරන්න සිද්ධ වෙනවා ඒ පුරු ඒ හොරකම් කරන මිනිස්සු අල්ලන්නේ. නමුත් දැන් පොලිසියට වඩා අඩියුවා මොකද මේ මත්පුළු නිසා ඒ යුක්තිය මෙහෙම නිසා ඒ අපරාධ මහා පරිචේ කැඩීම ඒ පොකට් ගැහිම ඒ අපරාධ ජීවල් මත්පුළු ගැන මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඉතින් ඒක සත්‍යයක්. දැන් අපිට උනත් අපි අපේ පන්සලේ අර හාඳුරු කිව්වා වගේ මේ අපිටත් තියෙන ලොකුම වගකී ප්‍රශ්නේ තමයි අපේ පින් කැට කඩනවා මේ තියෙන දේවල් හොරකම් කරන් යනවා. පහුගිය කාලය තුල අපි මාස කීපයකින් පින්කේට පරීක්ෂා කරලා තිබුණේ නැහැ. අපි දන්නේම නැහැ මේ කුඩුකාරයෝ ඇවිල්ලා ඒගොල්ලෝ ගිබ්බු දාලා අපේ පින්කේට වලට. ඉතින් ඒගොල්ලෝ ඇතුළු අරකට ගිහිල්ලා අර යන. ඒ තරම් තත්ත්වයකට පත් වෙලා තිබුණේ. ඉතින් අත් වශයෙන්ම දැන් ඒ තත්ත්වේ වෙනස් වෙගෙන එනවා. ඉතින් මේ ප්‍රධාන දේ අපි මේ ආර්ථික මේ වශයෙන් ගොඩනගින්න ඕනේ කියලා කිව්වට ආර්ථික වශයෙන් ගොඩනගුණට වැඩක් නැහැ. රටේ විනයක් නැති මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවිච්චයි හිටියොත්. ඉතින් ඒ නිසා අපි ඒ ඉලක්කයට අපි කවුරුත් එකතු වෙලා සාමෝහිකව ගමන් කරමු. එහෙනම් අවසන් කරමු. උදේ අරයත් එකම කියලා ඉල්ලුවා. හරි. එයාට දෙන්න. එතුමාට දෙන්න. මා දන්නා තරමින් නම් මම දැක්ක පහු දවස්වල මහේස්ත්‍රාත්තුමා වෙනම පුජ්‍යලිකව තොරතුරු හොයන්න ගිහිල්ලා තිබුණා ඒ අයගේ ඒ පැත්ත පිළිබඳව මහේස්ත්‍රාත්තුරේ මම දැක්ක පත්‍රයක තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන් මේක අපිට වඩා කල්පනා කරන්න ඕනේ වද්‍රව්‍ය ජාවාරම් කරන අයනි තමන්ගේ දරුවෝගේ අනාගතය ගැන හිතලා. ඉතින් ඒක හිම වගේම මෙතුමා අහන ප්‍රශ්නේ හරි වැදගත්. මේ මාතෘකාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරලා ඇත්ත වශයෙන්ම ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය සභාව හා ලේකම් ප්‍රාදේශීය සභාවේ දැන් ඉන්න බලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කළ යුතු යැයි කියලා ආණ්ඩුවට යෝජනා කරන්න පුළුවන් හොඳ මාතෘකාවක්. හැබැයි හන්නේ උසාවියෙන් ඒකට ක්‍රියාත්මක වීමක් මම දැක්කා මේ තියෙනවා මේ පත්‍රයක. නඩුකාරවරයෙක් ඒක අවධානය යොමු කළ යුතු කරුණක්. දැන් ඔබ වහන්සේලාට තියෙනවා ඇත්තටම විශාල බලයක් තියෙනවනේ මේ රාජ්‍ය පාලනයත් එක්ක ඔබ වහන්සේලාට ඊටත් වැඩි බලයක් තියෙනවා. එතකොට මේ කටයුත්ත නැවත වතාවක් මකල් කරගන්නේ නැති වෙන්න මේක හරි මාර්ගයේ යන්න ඔබ වහන්සේලාට පුළුවන් උපදේශකත්වය ලබා. ඔව් හැබැයි ජනමාධ්‍යවල කියන්නේ වැඩිම බල සම්පන්න ජනමාධ්‍ය කියලා ජනමාධ්‍යකාරයෝ කියන්නේ. එතකොට වැඩිම බල සම්පන්න අපි කියලා දේශපාලකයෝ කියන්නේ. වැඩිම බලයක් හාමුදුරුවන්ට තියෙනවා කියලා දායකයෝ තමයි කියන්නේ. අපිට තියෙන්නේ සංනිවේදන බලයෙහි එක්තරා ප්‍රාදේශීය උපකුලක ජනබලයක් තමයි. අපි කියන දේවල් ඔක්කොම පිළිගත්තා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි.